ආර්ථික අපරාධය නගන්න ඒ වගේ චෝදනාව නැගීම බලතල ඉක්මවා යාමක් කියලා අපගේ විදේශ කටයුතු අමාත්‍යතුමා එතුමා ඒ සැසිය ආමන්ත්‍රණය කිරීමේදී ඒ සභාවට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම තමයි ආර්ථික චෝදනාවක් නැගීම එක කණ්ඩායමකට පමණ සාධාරණ නැහැ. එහෙමනම් ඒ කවුරුහරි පැමිණිලි කරපු පාර්ශවය මේ 2020 ජනවාරි මාසයේ සිට 2022 ජූනි මාසේ දක්වා වූ කාලය තියෙන තොරතුරු දත්ත සහ ඒ ඇතිවෙච්ච පරිසරය උපයෝගී කරගෙන ආර්ථික චෝදනාවක් නගනවනම් ඒ හිටපු නායකවරුන්ට ඒක සාධාරණ නෑ. මොකද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිකුත් කරපු ඒ විශ්ලේෂණ වාර්තාවේ තිබෙන ප්‍රධාන කාරණා තුනක්. ඒ පළවෙනි කාරණා විදිහට වුන් අඳුනගෙන තිබෙන්නේ අපේ රටට මේ තත්ත්වය ඇතිවීමට බලපාපු පාස්කු ප්‍රහාරය. ඒ වගේම කෝවිඩ් වසංගතය. ඊට අමතරව 2019 දෙසැම්බර් වෙන විට ඒ පත්වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ පත්වෙච්ච රජයේ අනුගමනය කරපු බදු ප්‍රතිපත්ති අනුව බදු අඩු කිරීම කියන කාරණා. එතකොට ඇත්තටම ඒ බදු ප්‍රතිපත්තිය ඒ බදු අඩු කිරීම කියන කාරණාවට පමණයි එහෙමනම් මේ නායක තුන්දෙනා යම් කිසි මට්ටමකට උත්තර දෙන්න ඕන. ඒ වුණත් ඒ පැවති කාලය තුළදී වසංගත තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ වගේම වසර පහක දැඩි පීඩනයකින් මිනිස්සු ඉන්න වෙලාවේදී රටේ කඩාවැටිච්ච ආර්ථිකය ගොඩගන්න කඩාවැටිච්ච සමාජය ගොඩගන්න ජනතාවගෙනුත් ලොකු ඉල්ලීමක් තිබුණා. මේ බදු ප්‍රතිපත්තිය යම් කිසි පීඩනයට පත්වෙච්ච බදු වලට සහනයක් ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි ආර්ථිකයට ශක්තියක් ලබා දෙන්න ඒ යම් කිසි බදු සහන වැඩපිළිවෙලක් කරේ. ඇත්තටම එයින් වක්‍රාකාරව කොරෝනා වසංගතය තුළ යම් කිසි සහනයක් ලැබුණා. මොකද විශේෂයෙන් මේ මාධ්‍ය හිතවතුන් මාධ්‍යවේදීන් වුණත් ඒ අත්දැකීම ගන්නද. මොකද ඔබගේ ආයතනවල කොරෝනා වසංගත කාලේ දැඩි පීඩනයකට ලක්වෙච්ච වෙලාවේ ඒ බදු සහන වලින් වක්‍රාකාරව ලැබිච්ච සහනය නිසා අඩුම ගානේ සමහර ආයතනවල වැටුපෙන් අඩක් හෝ ගෙවීමේ හැකියාවක් ලැබුණේ. ඒ වගේ යම් යම් හොඳ ලක්ෂණ ඒ සහන ඒ වගේ දේවල් ලැබුණා. ඒ වගේම මම ඉදිරිපත් කරන්න කැමතියි දැන් මේ 2022 ජූනි මාසයේ දක්වා තීච්ච කරුණු මේ අවුරුද්දකේ කරුණු අරගෙන ජිනීවා වලට ගිහිල්ලා ආර්ථික අපරාධ චෝදනා නගනව නම් 2015 ජනවාරි වල ඉඳන් 2019 දක්වා රට පාලනය කරපු සියලුම දෙනාත් ඒ සම්බන්ධයෙන් වගකීමකට ලක් වෙනවා. ඉතින් මෙතන මම පෙන්වන්න කැමතියි දැන් 2014 වෙන විට ආර්ථික වර්ධන වේගයේ මහ බැංකු වාර්තාවන 107.4යි. එතකොට 2015 105යි, 16 4.5යි, 17 3.6යි, 18 3.3යි, 19 2.3යි. එතකොට එන්න එන්න ආර්ථික වර්ධනය අඩු වුණේ ඒ කාලේ කොරෝනා වසංගතය තිබුණේ නැහැ. මේ වගේ ලොකු ගෝලීය වශයෙන් කඩාවැටීමක් තිබුණේ නැහැ. එහෙමනම් ඒ පැමිණි අද ජිනීවා වලට ගිහිල්ලා පැමිණිල්ල දාපු පුද්ගලයින් මෙන්න මේ කරුණු ගැනත් අවධානය යොමු කළොත් වැදගත්. මොකද ඇත්තටම අපි මේ මෙතනින් එහාට ගිහිල්ලා අපේ ජගත් මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි රටක් විදිහට කොහොමද මේ ඉදිරි අභියෝග ජයගන්න කියන එක ගැන ලොකු කතාවක් අද සමාජයේ තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපේ දැක්ම අපේ වැඩසටහන මොකද්ද කියන එක මොකද විශේෂයෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එමන්ත ව්‍යවස්ථාදායකය තුළ ප්‍රබලම කාර්ය කරන ඒ වගේම බහුතර බලය තියෙන දේශපාලන ව්‍යාපාරයේ විදිහට අපේ තියෙන දැක්ම එහෙම නැත්නම් අපේ තියෙන වැඩපිළිවෙල මොකක්ද කියන එක මේ වෙලාවේ රටේ ජනතාවට වැදගත්.